දිශාන් පල්ලෙවල මේ ප්‍රැක්ටිකල් ඇසයින්මන්ට් 6 අද මම උත්සාහ කරලා තියෙන්නේ ග්‍රොසරි ස්ටෝර් එකක UI එකක් හදාගන්න. මේකෙදි මම යූසර් කෙනෙක්ට ප්‍රොඩක්ට් එකක් view කරන්න, ඇඩ්මින් කෙනෙක්ට ප්‍රොඩක්ට් එකක් මැනේජ් කරන්න පුළුවන් ආකාරයේ UI එකක් තමයි හදලා තියෙන්නේ. මේදින් මගේ යූසර් view එක මම දැනට කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් එක view කරන process එක විතරයි. අපි register form එකේ fill කරන data ටික මම මේ කාඩ් එකක් ඇතුළට දාගෙන තියෙනවා. මේකට මම ඒකට bootstrap කාඩ් එක දාගෙන තියෙනවා. ඒ වගේම යම් ප්‍රොඩක්ට් එක quantity එක 0 වුණොත් මම මෙතන out of stock කියලා message එකක් automatically එන විදිහට හදාගෙන තියෙනවා. අපි දැන් Milo එකේ quantity එක 0 කරගෙන බලමු. Milo gram 400 බලාගන්න පුළුවන්. Milo gram 400 quantity එක 10ක් තියෙනවා. ID එක අට අපි ඒක update කරමු quantity එක 0 විදිහට. successfully updated කියලා alert එකක් ආවා. ඒ වගේම අපේ index page එකට ආපහු ආවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් out of stock කියලා update වෙලා තියෙනවා. හරි මේක තමයි මගේ user view එක. අපි දැන් admin panel එකට ගිහිල්ලා table product management table එක ගැන බලමු. ඉතින් අපි admin panel එකට යන්න පුළුවන්. මේ තියෙන මගේ product management table එක මම මේ ගැන කලින් video එකේදී කතා කරා. මම අද වෙනසකට කරලා තියෙන්නේ මෙතන remove button එකක් දාලා real time කිසිම update එකක් කරන්නේ නැතුව real time delete කරගන්න පුළුවන් වෙන විදිහට. කලින් වතාවේ කරගෙන තිබ්බේ මෙතන මෙතන ID එක දීලා details ලබා දීලා then product එක delete කරගන්න. නමුත් මෙතන එක button click එකකින් product එක delete වෙනවා. බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ baggy එක නැති වුණා. ඒ වගේම මෙතන search කරගන්නත් පුළුවන් brand එකකින් වගේම product name එකකින් search කරගන්න පුළුවන්. කලින් videos වල වගේම මෙතන update කරගන්න පුළුවන්. මෙතනින් user view එකට යන්න පුළුවන්. user view එකේ දැන් maggie කියන product එකක් නැහැ. අපි දැන් admin page එකට ගිහලා product එක register කර අර maggie කියන product එකම register කරගෙන බලමු. මේ දින product register form එක මම grocery item එකක් ලබා දෙනවා. මෙතන මම ෆයිල් එකක් අරගෙන තිනවා. මම accept කරගෙන තියෙන png files විතරයි. මේ විදිහට අපි form එක fill කරගත්තා. submit කරා. අපි දැන් බලමු අපේ table එක වගේම view එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ table එක. ඒ වගේම මෙතන net level ට අදාළව maggie gram 60 කියන product එක update වෙලා තියෙනවා. quantity එක 10ක් එක්ක. හරි මේ තියෙන මගේ user මෙදිමගේ user view එක update වෙලා තියෙන විදිය. මෙතන quantity එක 10ක් තියෙන නිසා දැන් අපිට out of stock කියලා එක පේන්නේ නැහැ. හරි මේක තමයි අද කතාව. ඒ වගේ මේක paginations විදියට හදලා තියෙනවා. අපි දැන් code එක පැත්තට යමු. මෙදින මගේ index page එකට අදාළව තියෙන index file එකේ code ටික මෙතන select database එක connect කරගෙන database එකෙන් search කරගෙන තියෙනවා. select core එකක් ගහගෙන එවැගේම join core එකක් තව මේක. මම මේ ගත්ත database එකෙන් හොයාගත්ත data ටික මම මෙතන hard drive එකක් ඇතුළට දාගෙන ඒක loop කරගෙන තියෙනවා flow එකක් ආදාරේ. මේ තමයි user view එක. ඒකෙන් product register කරගන්න process එකේදී මම client side එකෙන් දෙන data ටික post method එකකින් server side එකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම file එකක් අපි දාගත්ත නිසා file array එකකට file එකේ data ටික අපි දාගෙන තියෙනවා. මේ තියෙන මගේ insert query එක. ඒකේ මම database එකට අපි data ටික insert කරගෙන තියෙනවා. මේ තියෙන මගේ script file ටික මම ajax හරහා තමයි ඔක්කොම data ටික අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ දින අපි files වලට අදාළ ajax part එක අරගෙන ගිහිල්ලා තියෙන විදිය table.php එකට get method එකෙන් ගිහිල්ලා තියෙන නිසා අපි URL එකට bind කරලා මෙතන data ටික අරන් ගිහිල්ලා තියෙනවා.
අපි අරන් ගිහින් තින් table.php එකට. ඉතින් අපි table.php එක. අපි get method එකෙන් ගෙනාපු value එකක් මේ විදිහට store කරගෙන තියෙනවා. එයාගෙන් මෙතන තියෙන අපේ process එක බලා ගන්න පුළුවන්. අයිත් මෙතන database එකෙන් select query එකක් ගහගෙන තියෙනවා. එයාගෙන් මම මෙතන limit එකක් කරලා තියෙනවා අපේ pagination කතාවට අදාළ වෙන්න. එවගේම මෙතන අපි table එකේ data වලට database එකේ details අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මම මෙතන button එක add කරගෙන තියෙනවා database button එක. Sorry මේ bootstrap වලින් button එක design කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන on click එකේදී function එක start වෙන හදාගෙන තියෙනවා delete product කියන function එක. එතනදී අපි parameter එකක් දීලා තියෙනවා product id එක function එකට යන විදිහට. මේ දින අපේ delete product function එක ඒ වගේම අතනදී ලබා දීලා තියෙන parameter එක මෙතන id කියන variable එකකින් අපි අරගෙන තියෙනවා. ඒ විදිහට මේ ajax part එකකින් මම මෙතන delete product කියන php file එකට ajax අරහ ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙන්නේ post method එකකින්. ඒක නිසා අපි send කියන function එකකින් තමයි values යවලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ delete process එක. අපි ගත්ත post method එකකින් අරගෙන තියෙන අපේ id එක, අතලින් යපු value එක, ඒ වගේම database එක connect කරගෙන delete කරගෙන තියෙන query එක ආධාරයෙන් මෙතන අපි ඒ code එක තුනක් දාගෙන තියෙනවා. මේ දින මගේ query එක execute කරලා තියෙනවා තාම. හරි, මේක තමයි product එකේ delete කතාව. මෙතනින් අපේ අද video එක ඉවර වෙනවා. මේ මගේ practical assignment එකට අදාළ video එක. Thank you.